ජීවමානද වෙන වහන් සිර ප්‍රශංසා වේවා ආමෙන් උන් වහන්සේ විශ්වාසවන්තයි උන් වහන්සේ සදාකල්හිම වැඩ වාසය කරන දෙවියන් වහන්සේ ආමෙන් ඔබෙත් මගෙත් සිත් තුළ වැඩ වාසය කරන උතුම් දෙවියන් වහන්සේ හල්ලෙලුයා අපි අද සදාකල්හිදී උන් වහන්සේගේ අභියස රැක්කලා උන් වහන්සේට ප්‍රශංසා නමස්කාර කරන්නට අපේ හදවත්වලින් අපේ හදවත්වල පිරුණු ආදරය උන් වහන්සේට ප්‍රකාශ කරන්නට අපි සූදානම් වෙමු හල්ලෙලුයා ඔබ මොහොතක් ඉන්න ස්ථානෙම ඔබ දැස් වසාගෙන ඔබ මේ ශුද්ධ අභිමුඛයට පංගුකාරකම් කියනට ඔබ සූදානම් වෙන්න හල්ලෙලුයා ශුද්ධාත්මයන්නි ඔබට ස්තුති හල්ලෙලුයා ඕරේ මාමා මාෂි රීක මහන්දීරි යන්දල මක්කතුරම් ස්තුති කරන්න ස්තුති කරන්න ශුද්ධවන්ත දෑත ඉහළට මොසව ස්තුති කරන්න උන්වහන්සේට පමනක් ස්තුති කරන්න ශුද්ධාත්මයන්න් වහන්සේට පමනක් ඉඩ දෙන්න මේ ස්ථානයේ හල්ලෙලුයා ඔබ තනිව ඇති මේ වෙලාවේදී ඔබ කාමරයක ඔබ ඇඳක් උඩ ඔබ පුටුවක වාඩි වෙලා තනියම ඇති කමක් නැහැ ඔබව තනි නොකරන දෙවිඳුන් ඔබ තුනයි ඔබේ කඳුළු පිසඳාන සර්වපරාක්‍රම දෙවියන් වහන්සේ ඔබ තුලයි අද මේ අභිමුඛය බලවන්තයි හල්ලෙලුයා ඔබ සිටින තැන අද දෙවියන් වහන්සේගේ ස්පර්ශය මේ මොහොතේදී ඔබට දැනෙන්න යනවා රේමාමමෂේ ඒ උන් වහන්සේ බලවන්ත නිසායි හල්ලෙලුයා අපි ගීතවලිය 91 කියවමින් අපි ඒ වචනය තුල අපි ශක්තිමත් වෙමු ආමෙන් ගීතවලිය 91 මේක අපි වගන්ති කීපයක් පෞද්ගලික කරගෙන අපි කියවමු මේ කාලේ මේක තමයි තියෙන හොඳම ඖෂධය හලෙලූයා කිතුනුවාට පමණක් නොවේ මම නොවියව කියනවා මුළු ලොවටම තියෙන එකම ඖෂධය තමයි ගීතාවලිය 91 හලෙලූයා මහෝත්තමයන්න්ගේ රහස්ථානයේ වසන තැනැත්තේ සර්ව පරාක්‍රමයන්න්ගේ සෙවණෙහි වාසය කරන්නේය උන්වහන්සේ මාගේ හලෙලූයා අසල්වැසියාගේ නෙවෙයි උන්වහන්සේ මාගේ රක්ෂා ස්ථානය මාගේ බලකුටුවය මා විසින් විශ්වාස කරන මාගේ දෙවියන් වහන්සේයි ස්වාමින් ගැන කියන්නේ මේ මක්නිසාද උන්වහන්සේ පක්ෂි වැද්දාගේ මලපතෙන්ද විනාශ කරන වසංගතෙන්ද මා මුදා හරිනසේක උන්වහන්සේ සුඛිය පියාපතින් මා වසනසේක මා උන්වහන්සේගේ පියාපත් යට ආරක්ෂා වන්නේය උන්වහන්සේගේ සත්‍යවාදීකම පලිහක්ය මහා පලිහක්ය රාත්‍රියේ බීතියටවත් දවාලේ විදින ඊ ගස්සටවත් අඳුරේ යන වසංගතයටවත් හලලුයා අඳුරේ යන වසංගතයටවත් ඉර මුදුන් වේලේ පාළු කරන විනාශයටවත් මම බය නොවන්නේමි මගේ පැත්තක දහසක්ද දකුණු පැත්තේහි දස දහසක්ද වැටෙන්නේය එහෙත් එය මට ලං නොවන්නේ හල්ලෙලුයා ඔබට කිසිදා වසංගත ලං වෙන්නේ නැහැ හල්ලෙලුයා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කරණ කොටගෙන ඒ සියලු දරතු අපගේ ජීවිතවල වහන්සේ වහලා තියෙනේ අපි මේ අභිමුඛයේ ශුද්ධාත්මයන්ට කියමු උන්වහන්සේගේ ක්‍රියාව ඉෂ්ට කරමින් උන්වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ සැලැස්ම අද අපේ ජීවිතවල ඉෂ්ට කරන්නයි කියලා ස්තුති ස්වාමිනි ප්‍රශංසා වේවා ගෞරව වේවා මහිමයෙන් තේජසින් පිරුණු රජුරෝ මහිමා ශ්‍රිය පැලඳ රාජසභාවෙහි නැගිට සිටින සේක කියලා දාවිත්තුමා ගීතාවලිය සඳහන් කරනවා ඔබ සිටින තැන අද ඒ රජුරෝ වැඩ සිටිනවා හලෙලුයා ප්‍රශංසා වේවා
ඔබ ඉන්න ස්ථානයේ ඔබට ප්‍රායෝගිකව අපහසුතාවයක් නැත්නම් මගේ ආදර සෙනඟ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සන්තක සෙනඟ ඔබෙන් මා යටත්වෙලා සිටිනවා නරඹන්න එපා ඔබ නමස්කාර කරන්න ඔබ ප්‍රශංසා කරන්න ඔබේ ගෞරවය ඔබේ මහිමය නබන්ට වටිනා වූ එකම තනන් වහන්සේ නාසරෙති ජේසුස් ක්‍රිස්තුස් නමැති උතුම් දේව පුත්‍රයාණන් වහන්සේ පමණයි විශ්වාසවන්ත නිසා අපිව එක්සිට් කළා අපිව එකමුතු කළා ඔබ ආභියස වැඳ නමස්කාර කරන්න ඔබ යහපත් ඔබ පමණයිම යහපත් වූ තුන් තනන් වහන්සේ සෑම දෙයක්ම ඔබ හස්තයට බාර කරනවා අද දවසේ ප්‍රශංසා නමස්කාරය තුල මේ සජීවව සම්බන්ධ වෙන හැම කෙනෙක්ම ඔබ සමග සම්බන්ධ වෙන පිණිස ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔවුන් තුල ඒ ගින්න දැන් ඔබ වහන්සේ අවුලුව මැනව ස්වාමිනේ ඔබේ ලයට ස්තුති කරනවා වචනය තුල අපගේ ජීවිත පරිවර්තනය කරගන්නට ඔබේ දැනගැන්ම අපට ඇතුල් කරන්න ඔබේ ස්වාමිනේ එලි දරව්ව අපට ඇතුල් කරන්ට අද ආව වගේ නෙවෙයි සභාව අවසානයේ අපි වෙනස් වූ සෙනඟක් හැටියට පියවරක් ඔබට ලංවීමේ අධිෂ්ඨානෙන් ස්වාමිනේ අපි ඔබ පාමුලට එනවා ශුද්ධාත්මයාණනි ඔබ රැගෙන සියල්ල හසුරවන්ට නාසරෙති ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ බලවන්ත වූ නාමයෙන් හල්ලෙලූයා ඔබට පුළුවන් නම් දැද්දකයකට එකතු කරලා ජීවමාන තනන් වහන්සේට පොළ සන්නාදයක් දෙන්න හල්ලෙලූයා උන් වහන්සේ විශ්වාසවන්තයි මං හිතනවා හැම කෙනෙක්ම ප්‍රීතිය නැති කියලා ආමෙන් ඔබට ප්‍රීති වෙන්න කාරණාවක් නැත්නම් ඔබේ ජීවිතය ගලවපු දෙවියන් වහන්සේ ඔබ සමගයි කියන ඒ විශ්වාසය මත ප්‍රීති වෙන්න ආමෙන් ස්තුති දෙවිඳුට විසඳන්න බැරි කිසිම ප්‍රශ්නයක් නැහැ එතුමට පහකල නොහැකි කිසිම කන්දක් නැහැ ආමෙන් අපේ ශක්තිමත් වෙමින් මේ අවියසුන් වහන්සේ ප්‍රශංසා කරමු තු මත පහකන
ते ओबटा Namaskar, hello.
වහන්සේ ඉදිරියේ වැඩි මහලුන් ඔටුනු බිම තබා නමස්කාර කරන මොහොතේදී ශුද්ධයි ශුද්ධයි කියලා මමද එක්වි ස්වාමිනිය ඔබ අභියස වැඳ වැටෙනවා ඒ ස්වර්ගයේ මහිමය මේ ස්ථානයේ ඕ රම ශන්දේ දිව්‍ය දූතයන් අප සමග නමස්කාර කරන මොහොත පැමිණ තිබෙනවා ජීවමාන තනන් වහන්සේගේ ප්‍රේම ඔබ වෙත ගලා එමින් තිබෙනවා ඒ ප්‍රේමෙන් කාව පුළුවන් ද කාට ඔබව වෙන් කරන්නට හල්ලෙලූයා මාඔබේ පාමුලේ ඉන්න විටදී කිසිම වෙහෙසක් මට නෑ ස්වාමිනී
සමහර ගීතිකා ජීවිතේ කොටසක් වුණා මේ දවස්වලදී මරණ සෙවනේ රුදුරු නින්න මැදින් පසු කල ගෙන ගියා මරණ සෙවනේ රුදුරු නින්න මැදින් පසු කර ගෙන ගියා प्रेम මුදල් ඔබගේ සුදුසුකම් ඔබගේ මගේ දොස්තර වරුන්ට එන්න බැරි වෙන්න පුළුවන් නමුත් ඔබගේ පියා හැම බාධකයක්ම නිරපලා පුරුෂේ ජීවිතය පූජා කරලා අප වෙත ආවා අපට සාහනය දෙන්න හාලෙලියා ඒ දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා ඒ දෙවියන් වහන්සේ ඔබට ආදරේ හාලෙලියා I'm very happy to have the man with us hallelujah Hallelujah. අපේ ඉන්න ජෙරමි පුතා ඇවිල්ලා ඉන්න අනික් ගමස්සා ඊළඟවල ඉන්න ඇති අනි පාස්ටර් ජෙරම පාස්ටර් ඩොනිය මනම් අපි දකින්නවා හැම වෙලේම පිටතවත් හම් වෙනවා මෙයාවත් හම් වෙනවා නමුත් ආයේ මිස් අපේ තිලිනි ගර්ල් ඉස් නොට් දෙයර් මට ආරංචි එයාට රස්සාවක් හම් වුණා කියලා දෙවියන් වහන්සේට ස්තුතියි Hallelujah. දේසි ජීවමානයි Hallelujah. නම කියා දෙවියන් වහන්සේ දිස්සුද වේවා Hallelujah.
ස්වාමිනිය ඔබ වහන්සේට ස්තුති. ගන්නා හුස්මක් පාසා ඔබට ප්‍රශංසා කරමි ස්වාමී. මමද මගේ පවුලද ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. මමද මගේ සභා පවුලද ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ඔබට ගෞරවය දෙනවා ස්වාමී. මහිමේ වේවා ගෞරවය. ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. King's Revival ජාත්‍යන්තර සභාවේ ඒ ප්‍රධාන දේව මෙහෙට මම විනාඩි කීපයක් ගන්න කැමතියි. දෙවියන් වහන්සේට ස්තුති කරන්න. උන් වහන්සේගේ බලවත් වූ ප්‍රේමයේ බලය මගේ පවුල තුලත් ඉතාමත් බලවත් ලෙස අත්දකින්න පුළුවන් වුණා මේ ගිය මාසය ඇතුළත. දෙවියන් වහන්සේගේ කරුණාව නිසා උන්වහන්සේගේ අනුග්‍රහය නිසා උන්වහන්සේ අපට සම්පූර්ණ සුවය උන්වහන්සේ දානය කරපු නිසා ස්තුති කියනවා දෙවියන් වහන්සේ. ඉතින් මේ හැම දෙයකම ගෞරවය දෙන්නේ දෙවියන් වහන්සේට. සමහර අවස්ථාවලදී ස්වාමින් වහන්සේ ඒ පුරාණ ගිවිසුමේ උන්වහන්සේ රේවන්ස්ලා එහෙම නැත්නම් කාක්කන් යවලා දේව සේවකයන්ට උදව් කරනවා. උන්වහන්සේ පොළවේ මඩ අරගෙන මඩ පාවිච්චි කරලා සමහර අයට සුවය දුන්නා. උන්වහන්සේ ඒ පෙරිතයන්ගේ සෙවණල්ල සෑම නැත්තම් ලේන්සුව පාවිච්චි කරමින් උන්වහන්සේගේ බලය ජීවිතවලට එක් කරා. ඒ නිසා ගොඩාක් ජීවිත ගොඩාක් අය ස්වාමින් වහන්සේ පාවිච්චි කරමින් මේ කාලය ඇතුළත අපට ලොකු ශක්තියක් වුණා. අපට සුවය ලැබෙන්න ශක්තියක් වුණා. ඒ නිසා මගේ පවුල වෙනුවෙන් හැම මගේ ඉමීඩියට් ෆැමිලි මගේ අම්මා නංගිලා වෙනුවෙන් මම ඔබට ස්තුති කියනවා. ඔබ කරපු ඒ හැම යාච්ඤාවක් නිසාම නිරාහාරව යාච්ඤා කරපුවා මම දන්නවා. හැම වෙලෙම WhatsApp එකක් එවලා ශක්තිමත් කරනවා. සමහර අයලාවට මට ඒවට පිළිතුරු දෙන්න බෑ. පිළිතුරු දෙන්න තරම් මනුස්ස මනසක් තිබ්බේ නෑ. මගේ මනස දෙවියන් වහන්සේ බාරගත්තා. මම සම්පූර්ණයෙන්ම නිහඬව සිට ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේයි විශ්වාස කරන්න ගන්න අවස්ථාවක් වුණා. ඒ නිසා මම අනේක වාරයක් සබහවට ස්තුති කරනවා. ඉතාමත් ගැඹුරු සීමාවක් නැති දෙවියන් වහන්සේගේ ප්‍රේමය අපි අත්දැක්කා සභාව තුලින්. සමහර වෙලාවට මම දෙවියන් වහන්සේට ස්තුති කියනවා. මේ සභාව ආරම්භයේ සිටිය පාස්ස දිල් සහ පාස්ස නෙවෙයි සාපට උගන්නපු හැම පාස්ත කෙනෙක් තුලින්ම ඔවුන් වපුරපු හැම දෙෙම ඒ ප්‍රේමේ බලය මම අත්දැක්කා මගේ පවුලයි මගේ ඒ කුණාටුව තුලින් යන විට. ඉතින් මගේ ඉල්ලීම ආදර සභාවට මම මේ ජේෂ්ඨ සභාපාලක නිසා ඔබ උදව් කරා කියලා මම හිතන්නේ නැහැ. මම ඉල්ලන්නේ සභාවේ කවුරු හරි ඒ වගේ කුණාටුවක් තුලින් යන්නේ. මම දේව වචනය කියවනවා, දේව වචනය දේශනා කරනවා. ඒත් මිනිස්සෙක් හැටියට සමහර විට බලාපොරොත්තු සුන් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපිට ඉන්න ඕන සභාව. ඒ වෙලාවේ සභාවේ ඉන්න ඕන. ඒ නිසා ඒ හැම මට කරපු හැම දෙයක්ම මම හිතනවා අපේ සභාවේ තව කවුරුහරි මේ වගේ කුණාටුවක් තුලින් යනකොට, කරදරයක් තුලින් යනකොට අප පිහිට වේ යුතුයි. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කියනවා. දොස්තරවරු පාවිච්චි කරා සභාවේ අය, අපේ නර්ස් නෝනලා අපිට කෝල් කර කර මග පෙන්නවා, ඖෂධ ගන්න ආකාරය දෙවියන් වහන්සේට ස්තුති කිව්වා. ඉතින් විශේෂ දෙයක් මම ඔබට කියන්න කැමති. මම දේශපාලනයට අත ගසන්නේ නැහැ, කරුණාකර වරදවා තේරුම් ගන්න එපා. නමුත් සමහර වෙලාවට දෙවියන් වහන්සේ දන්නේ නැති අයව පාවිච්චි කරනවා ඔබට උන්වහන්සේගේ ප්‍රේමයේ බලය පෙන්වීම සඳහා. ඉතින් ඒ නිසා මට මතකයි මම අගෝස්තු 27 වෙනිදා උදේ තමයි මට කෝල් එක ආවේ. මම
COVID-19 වලින් පොසිටිව් කියලා කොහෙන් ආවද කියලා දන්නේ නැපා ආහන්න එපා කොහෙන්ද ආවේ කියලා කොහෙන් හරි ආවා පාස්ටර් ඇයි වාගේ වසංගා ගායනා කරන්නේ වසංගතයක් ඔබගේ කූඩාරමට පැමිණෙම ඔව් වසංගතය ආවා නමුත් ආපු එක හත් පැත්තෙන් යන්න වුණා දෙවියන් වහන්සේගේ එන්න පුළුවන් ඉන්න බෑ එන්න පුළුවන් ඉන්න බෑ අරිම දේසුස් වහන්සේ කිව්වා මමයි ඔබේ සුවේ දෙවියන් වහන්සේ උන්වහන්සේ කියනවා නම් මම ඔබේ සුවේ දෙවියන් වහන්සේ එහෙනම් ලෙඩක් එන්න ඕන ලෙඩක් නැතුව I am the Lord that healeth thee that means sicknesses will come but he is the healer එයා තමයි සුවේ දෙන කෙනා hallelujah hallelujah එනිසා තාමත් මම කියනවා ඔබට වසංගතයක් ඔබගේ නිවසේ දෙන්නේ නැහැ මං ගැන බලන්න එපා ඔබ ගැන ඔබට කියන්නේ මම වසංගතයක් ඔබගේ නිවසට එන්නේ නැහැ ඒක වචනය ඒක වචනය ඒක ගැන විශ්වාස කරන්න හාලෙලෝ ඉතින් මම 27 වෙනිදා ඒක ආපු වෙලාවේදී ඔබ දන්නවා මගේ සමහර අය දන්නවා මගේ කුඩා කාලේ ඉඳන්ම මට මේ ඒ පෙනහැළු වල ප්‍රශ්න තිබ්බා මේ නිවුස් එක ආපු ගමන් ඔක්කොම කිව්වේ ඔයාට මාර ප්‍රශ්න වෙන්නේ කොවිඩ් ආපු අයට මේක ඔයාගේ ඒ පෙනහැළු වල ඒ අදුම ප්‍රශ්න තියෙන නිසා මෙහෙර යන්න පුළුවන් එහෙට යන්න පුළුවන් කියලා තමයි කිව්වේ. ඉතින් ඒව ඔක්කොම තියේදී මම දන්නේ නැහැ. අපේ අවුරුදු 20කට ඉස්සෙල්ලා මගේ ප්‍රථම ප්‍රයාසෙල් එක එහෙම නැත්නම් ප්‍රථම ප්‍රයාසෙල් එක සාජවල ඒ සිස්ටර් කුමුදුසා සරත්ගේ පුතා ප්‍රභාෂ් ප්‍රභාෂ් මට මෙසේජ් එකක් එවනවා මේ ආමන්ඩ් එකෙන් කෝල් කරලා කිව්වා ඔයා පොසිටිව් මම බලුවා දැන් මේ මිනිස්සු කියයි මම මොනවද කරන්න ඕන කියලා. ගෙදෙට්ට වෙලා ඉන්න. මං කිව්වා මට මේ වගේ ප්‍රශ්න තියෙනවා. ගෙදෙට්ට වෙලා ඉන්න හුස්ම ගන්න අමාරුවක් ආවොත් 99 කතා කරන්න. මං බලුවා පිටක් නැහැ. පිටක් නැහැ. ඊට පස්සේ තමයි අපි සිස් ඕල් ගගෙන උයින් අපේ සභාවේ කොවිඩ් හැදිලා පවුල් හතරක් විතර සුව වුණා. ඒ අය මට කතා කරලා අපට මග පෙන්නුවා කොහොමද කරන්න කියලා. ඉතින් මේ ප්‍රභාෂ් කොහෙන්ද කෝල් කරගා කි මම ආරංචියක් ආවා මෙහෙමයි කියලා. මං කිව්වා ඔව්. කෙනෙකු ඉන්නවා මං එයාගේ නම්බරේ දෙන්නද කියලා. ඔයාට දෙන්න දේ නම්බරේ කියලා. මං කිව්වා හා කියලා. සමන්ත කියලා ලංකාවේ කෙනෙක්. මම දැකලවත් නැහැ. මම කවදාකවත් දැකලවත් නැහැ. ඒ වෙලාවේදී මම කිව්වා කමක් නැහැ කියලා. එයා කෝල් කරා. කෝල් කරලා කිව්වා මම මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේ කරුණාව මගේ ජීවිතයට ඔබගේ ජීවිතයට කොහොමද ලැබෙන්නේ එයා කතා කරලා කිව්වා මලින්ද ලංකාවෙන් අපි බෙහෙත් වගේක් ගෙනල්ලා තියෙනවා ගස් වලින් කපලා ඒවා ඒවා මොනවාද හෙළ වෙදකම මතුරුලා මොනවත් නැහැ හෙළ වෙදකමෙන් ගුලි වගේක් තියෙනවා මම බැලුවා ගුලි නමුත් දැන් මොනා කරන්නද ඉංග්‍රීසි ඉංග්‍රීසි එකේ කියනවා ගෙදෙට්ට වෙලා එන්න කියලා ලංකාවේ අය කියනවා මේක ගන්න හොඳ වෙනවා කියලා මම කිව්වා ගේන්න මුකුත් මට කියන්න කොහොමද කරන්න කියලා ඉතින් කිව්වා කොත්තමල්ලි දාලා මේ මේක පෑ 6න් 6ට ගන්න කියලා කවුද කියලා දන්නේ නැහැ ගෙදෙට්ටම ඩෙලිවර් කරා මගේ නම දැකලවත් නැහැ අද වෙනතුරු මම යාව දැකලත් නැහැ තාම හැබැයි කතා කරනවා මම ඒ අර ඉන්හේල් කරන්න මුට්ටියක් ගෙනත් දුන්නා මේ ඔක්කොම ගෙදෙට්ටම ගෙනහල්ලා දොර ගාව එල්ලලා ගියා අඳුරන්නේ නැහැ අපි පවුල දවස් 6ක් පාවිච්චි කරා 6 වෙනි දවසේදී මගේ පවුලේ හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ කරුණාවෙන් සිම්ටම්ස් වලින් එළියට ගියා නමුත් මට වුණා පොඩ්ඩක් දරුණු තත්යකට එන්න. දරුණු තත්යකට ආපු වෙලාවේදී මාව ඇමරිකන් හොස්පිටල් එකට ඇඩ්මිට් කරා හේතුව මගේ උණ බහින්නේ නැති නිසා. ඇමරිකන් හොස්පිටල් එකේ අය කිව්වා ඔයාට ඇවිල්ලා තියෙන්නේ කොවිඩ් නියුමෝනියා. මුළු ලෝකෙම මේකට බෙහෙත් හොයනවා. තාම හම් වෙලා නැහැ. ඒ ඇමරිකන් ඩොක්ටර් කිව්වා සමාජ වෙබ් අඩවි වල Facebook වල කියනවා මෙඩිසින් තියනවා කියලා නමුත් තාම මෙඩිසින් එකක් නැහැ. නමුත් මම අපි ඇන්ටිබයොටික් එකක් එහෙම නැත්තම් බෙහෙත් වගේක් දීලා ඔබව ස්පිරිතායට ඇතුල් කරලා ඒ බෙහෙත අපි දෙන්නා
හැබැයි මේ වෙලාවේ ඒ බෙහෙතින් ඔබ වැටෙන්නත් පුළුවන් ඉහළට යන්නත් පුළුවන් ඒක අපි දන්නේ නැහැ හැබැයි ඔබගේ පවුලේ කාටවත් එන්න හම් වෙන්නේ නැහැ ඔබ ඇතුළට යන්න ඕන ඔබ සුවුණා නැත්තන් නැහැ ඒ වෙලාවේ තමයි මට මේ ගීතිකාව මගේ මනසට ආවේ මරණ සෙවණේ රුදුනු මගේ දරුවා අඬන්න ගත්තා වයිෆ්ලා wife kiwa mata inna ona mage husband ekka kochchera aadare karath mata kochchera aasawa tibbat dossara ul kiwa apita inda denna vidiyak na vayasa 90 ayai anda ayata pamanai e waatwe inda puluwak namu deviyan wahansege anugraha unwanse neethi wenas karana deviyan wahanse payakata passe dossara ana gahala kiwa wage wife ta innama awashya nan mama obata awasara dennan ehenam wife inda ki ඒ වෙලාවේදී නැවත මාරයක් අර ડોක්ටර්ගේ නම්බර් එක මට එව්වා එයා කිව්වා ඔයාගේ ප්‍රශ්නේ කියන්න ලංකාවේ ડોක්ටර්ට කිව්වා දැන් මේ ඇමරිකන් ડોක්ටර් කියනවා බෙහෙතක් නැහැ ලංකාවේ ડોක්ටර්ට කතා කළා කිව්වා මෙහෙම තත්ත්වයක් තියෙනවා මහත්තයා මහත්තයා මගේ බෙහෙත් වගේක් ඔය සමන්ත ගාව තියෙනවා ඒක උදේ 9ටයි රාත්‍රි 9ටයි දවස් 3ක් ගන්න ඔය ඔක්කොම නැතුව යනවා කියලා කිව්වා මම බැලුවා ස්වාමී එක එක්කෙනෙක් කියනවා ෂුවර් එකටම කිව්වා මහත්තයා මේවා ෂුවර් බඩු අරයා කියනවා බෙහෙත් නැහැ කියලා හැබැයි හැමතෙම උඩින් මට යෙසායා 53 කියනවා ක්‍රිස්තුස් වහන්සේ ලැබූ කස පහරවල බලයෙන් ඔබට සුවය තිබෙනවා කියලා හාලෙලූයා හාලෙලූයා මම ඒක විශ්වාස කරා මම ස්වාමීන් වහන්සේට හැමදේම පාවිච්චි කරන්න පුළුවන්. මම ඒ දේ කරා. මම ඒ දේ කරා. දවස් දෙකකින් දවස් දෙකකදී හොස්පිටල් එක ඇවිල්ලා කිව්වා ඔයාට කිසිම ඔබගේ පෙනහළුවල කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩිස්චාර්ජ් වෙලා ගෙදර යන්න කියලා උන්වහන්සේගේ. දෙවියන් වහන්සේගේ කරුණ. දෙවියන් වහන්සේගේ කරුණ. ඉතින් මම ඒ ඒ අපි අඳුරන්නේ නැතු අයව ස්වාමීන් වහන්සේ පාවිච්චි කළා. ඒ වෙද මහත්ලාල මම ආශිර්වාද කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ඒ උදව් කරපු පාවුල් අපි සභාවක් ලෙස ආශිර්වාද කරමු. උන්වහන්සේගේ වචනින් කියන ඔබගේ සේවය කර වතුර වීතුරයක් දුන්නොත් උන්වහන්සේගේ විපාකයේ නිවස් වලට යනවා. ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ නිවස්. ඉතින් අවසානයේ මට දුකයි මේ බෙහෙත් ලංකාවේ මේ දොස්තරවරුන්ට මේ බෙහෙත් විකුණන්නවත් මේ බෙහෙත් කොරෝනා තියන අයට දෙන්නවත් නීතියෙන් අවසර නැහැ. නමුත් රටින් පිට ඉන්න අපි මම දන්නේ හැටියට ලංකාවේ අය 150ක් කොරෝනා හැදුණු 150කට අධික අය මේ බෙහෙත් වලින් සුවය ලබලා තියෙනවා. දෙවියන් වහන්සේ කිතුනුවෙක් කියලා බලන්නේ නැහැ. කෙලිසුන් වහන්සේ හැම කෙනාටම ආදරේ. මොනා හරි දෙවියන් වහන්සේ පාවිච්චි කරලා උන්වහන්සේ කැමති නැහැ සෙනග විනාශ වෙනවට. උන්වහන්සේ ආවේ උන්වහන්සේගේ ප්‍රේමය නිසා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කියනවා. නැවත වාරයක්. යාඥා කරපු අයයි හැම කෙනෙකුටම අනෙක වාරයක් ස්තුති කියනවා. ඉතින් අද මේ සුභාරංචි සේවය තුල මට ඔබට කියන්න තියෙන්නේ කවදාක්වත් ඒ පියාගේ ප්‍රේමය සැක කරන්න එපා මේ සභාව අප සභාව උන්වහන්සේගේ හාස්කම් සහ සලකුණ ප්‍රේමය තුලින් අත්දකින්න ඔබට අත්දකින්න අවස්ථාව දෙන සභාවක් හැටියට තමයි අපි අපි තාම විශ්වාස කරනවා ඒ ක්‍රිස්තුස් වහන්සේ ඊයේ අදත් හෙටත් එකම දෙවියන් ඉතාමත් ලස්සන නමස්කාරයක් තුලින් මම හිතනවා ඔබ දෙවියන් වහන්සේගේ වචනයට සූදානම් වෙනවා. ඉතින් හැම දෙයක් තුලම මම මහිමය ගෞරවය දෙනවා දෙවියන් වහන්සේ. ඉතාමත් දුකයි අද ලෝකය මුදල් පස්සේ ගිහිල්ලා හදවත් ගල් වෙලා තියෙන්නේ හදවත් මිල මුදල් වස්තු පස්සේ යන ලෝකයක් ඒකයි අර බෙහෙත් විකුණන්න දෙන්නේ නැත්තේ හේතුව ඒව වෙක්කොත් අනික්
फार्मसी कार्यांगे बिजनेस नेतु यानो दिमाग हरी दुखाई ऐ में अपने राते वेनुएंग अपने आक्षा कलयुत अपने राते वेनुएंग अपने आक्षा कलयुत स्वामी नुहान सेगे पियागे गावट सेनगे एंड पियाना वेत सेनगे एंड केला अपने सभा वक्ले सापे आक्षा हालेलुया देवियां महान से रिस्तो हालेलु सी ऐतिहासिक दिन है कि मरनिंग नवमा दिवि मिदे दायमु यीशुस ती वात करे कुरुसिए न है सोने न सदा काल जीवने दुन्ने दायमु यीशुस ती वात वे वाक वे ओ प्रीतिमा जिनोती मा पाउसे जुबे ओ प्रीतिमा जिनोती तेरसे दिविदो गेवमी ऐतिहासिका जीवने दुन्ने दायमु यीशुस जीवात्मे जीवात्मे ओ प्रीतिमा जिनोती मा पाउसे जुबे ओ प्रीतिमा जिनोती फेरसे दिविनो गेवमी ओ प्रीतिमा जिनोती समाधान प्रीति मेलोवे वेदना पाविया समरमु यीशुस जीवा समाधान समाधान वेदना पहाड़िया देवियां वाहन से दिस्ताबी होंगे आज परसों नाजात देव में देवियां वाहन से के नमस्कार कंडा है बोमे सूती देवियां वाहन से दिस्तूती विवा मीडिया कंडा है मैं निदाहन से नतीबुना की लम्बर तेरे नवा मामा ऐठ में ऐठ दुवनो कोटे एगोलनु ते ऐठ में ऐठ दुवना बाव बैठे ही नवा समावेंड उन वाहन से के प्रीति आप हम कंट्रोल ने लंगे इनके कंट्रोल ने हालेलुया देवियां वाहन से दिस्तूती ओबे हम अकेले तुम क्रिस्तुस वाहन से प्रेम करो रीमा का सेरे ले बेको तो रीबा बाबा का सेकेरे ඔබලේ දැනද කට වෙලා ඇති බලාපොරොත්තු සුන්නුලා දොස්තර ඔළුව බව අතහැරලා මේ මොහොතේ ස්වාමින් වහන්සේගේ ආලේපය ගලා යනවා ස්වාමින් වහන්සේගේ ආලේපය ගලා යනවා කොෂන්දාරිය බකොතුරු බබා රියන්දාරිය බකොෂිකරා බලකත් ඕ හැලෙලූයා ප්‍රියන්ත ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරනවා ප්‍රියන්ත ස්වාමින් වහන්සේ ඔබව නිදහස් කරනවා ඕ හැලෙලූයම් කුමන දෙකින් මම දන්නේ නැහැ මොකද්ද කියලා
මානසික වේවා ආත්මික වේවා ශාරීරික වේවා ප්‍රියන්තව ස්වාමින් වහන්සේ නිදහස් කරනවා කොෂන්දාරි අබකොතරෝබා එරියත්තේ කප්පත්තේ රිමකොෂරෝබලකති එරියත්තේ අබකොතරෝමා කතරෙලා එරයන්නාරි යමකොෂකරලකතිරි බෙකොතු හලෙලූයා 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 ඉයි වොන් ද මියුසිෂන්ස් රබ කසෙරෙලෙ බෙකොතරෝබා සීබා මාමා කතරෙ ස්වාමින් වහන්සේ ඔබට ආදරේ ස්වාමින් වහන්සේ ඔබට ආදරේ උන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා ශාබාබා කෂේකේ සීබාබාබා කෂේ කඳුළු පිසන මන දෙවියන් වහන්සේ Yanan vetha Enna piyanan vetha Obe prashna karadar vedana samaga Yanan vetha Yanan vetha Enna piyanan vetha Obe prashna karada vedana samada Piyanan vetha Oba dura baharava yanna athi Devedun hara oba yanna athi Oba dura baharava yanna athi Devedun hara oba yanna athi Diga Enna piyanan vetha Enna piyanan vetha Enna piyanan vetha Obe prashna karada vedana samaga piyanan vetha Enna piyanan piyanan vetha Enna piyanan vetha Obe prashna karada vedana samaga Piyanan vetha Enna piyanan Piyanan vetha Enna piyanan vetha Obe prashna karada vedana samaga Piyanan Ada obage prashna obage karadara ඔබ ඉවර වෙනකන් සිටිනවද දෙවියන් වහන්සේ වෙතින් ඔබ සිත කරාගෙන ඉන්නවද ඔබගේ ප්‍රශ්නේ කරදර මේ දෙවියන් වහන්සේගෙන් ඇවිල්ලා දෙවියන් වහන්සේ මට ආදරේ නැහැ දෙවියන් වහන්සේ මම වැයත් කරලා තියෙන්නේ ඒ නිසා දෙවියන් වහන්සේ මට ආදරේ නැහැ මා ගැන සලකන්නේ නැහැ කියලා ඔබ ඇත් වෙලා දින්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් මම ඔබට කියනවා උන් වහන්සේ ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ
රෝමාටවෙනි පරිච්ඡේදයේ 38 වෙනි වගන්තියේ කියනවා රෝමාටවෙනි පරිච්ඡේදයේ 38 වෙනි වගන්තියේ කියනවා කෝබාකාශිකේරේබිලි රීමාමාමාකාශිකේරේබිලි කොට උන් වහන්සේගේ ප්‍රේමය කොච්චර බලවත් තාත්තගේ ප්‍රේමය කොච්චර බලවත් මක්නිසාද මරණයටවත් ජීවණයටවත් දූතයන්ටවත් අධිපතිකම් වලටවත් දැන් පවතින ඔබගේ දැන් මේ දැන් පවතින දේවල් වලට රටේ දේවල් වෙන්න පුළුවන් ඔබගේ ජීවිතය තුල දේවල් වෙන්න පුළුවන් ඔබගේ රැකියාව තුල දැන් පවතින දේවල් වලටවත් මතු පැමිණෙන අද තියෙන්නේ වෛරසය කොරෝනා හෙටම් බොරෝනද දන්නේ නැහැ හෙට මොනා වේද දන්නේ නැහැ මතු පැමිණෙන දේවල් වලටවත් පරාක්‍රම වලටවත් උසටවත් ගැඹුරටවත් අන් කිසිම ඇවිල්ලකටවත් අපගේ ස්වාමියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් වෙන් කරන්ට නොහැකි වන්නේ ඇයි ඒකාන්තෙන් දනිමි ඔබට කියන්න පුළුවන් දෙයක ඔබට කියන්න පුළුවන් දෙ ඒකාන්තෙන් දන ඒ කියන්නේ මට ෂුවර් දෙවියන් වහන්සේගේ ප්‍රේමය මට විශ්වාසතිකයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය රෝම්පත කියන කෙනා මම ඒකාන්තෙන් දන්නවා මම ඒකාන්තෙන් දන්නවා මට කියන්න පුළුවන් අද ඒකාන්තෙන් දන්නවා ඒකම මට ඔබටත් කියන්න ඕන ඔබගේ ආත්මය තුලට ඔබ දාගන්න කවදාක්වත් මේක ඔබගෙන් අහක් කරගන්න එපා මේක ඔබගේ ආත්මයේ තිබිය යුතුයි සමහර විට පටි නැතුව යන්න පුළුවන් රැකියාවල් නැතුව යන්න පුළුවන් නමුත් ඒකාන්තයෙන් මට විශ්වාසයි ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති උන්වහන්සේගේ ප්‍රේමයෙන් දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් මාව වෙන් කරන්න බෑ හලෙලූයා ඩි සමිදේ ඔබගේ ප්‍රේමය නිමක් නැති සයුරසේ කරුණා ගුණේ ඔබගේ දිවයයි අහස් කුසේ සමිදේ ඔබගේ ප්‍රේමය නිමක් නැති සයුරසේ කරුණා ගුණේ ඔබගේ දිවයයි අහස් කුසේ උස්වු සස්වු දෙවිදේ මහිමාන්විත වූ රජීදේ නබුන් කරුවා Nabu Karuvani, Nabu Dimadani, Usmu,
व्यस्तावट विरुद्ध दिव्यान्मसी उदास मिनसु मेरनवा दंडुम लबनवा पर्ण गिवस में सीएट अनु नम हमद के देवियान वहां से देवियान वहां से देवियान वहां से की लगातार सबद दवस खड़ करो दंडुम हम देखट मैं देवियान वहां से देवियान वहां से सेनेगा यात्र लुकु पर गैप का तिब्बा देवियान वहां से मामा देखा ना बाइबल इतामत पर्ण गिवसम ओब कियला बेलुवोत देवियान वहां से इतामत सीट अनु नमयक्म आमंत्रणय करन्ने सर्व बलधारी देवियान वहां से नमुत पियानन वहां से कियला कोहेवत मामा देखा ना आमंत्रणय करनवा समहार तैन तियेनवा नमुत वेडी हारिया स्वामी अद हितागन इन अद ए पर्ण गिवसुम वगे देवियान वहां से शुद्ध देवियान वहां से उन वहां से सेनगा यात्र लोकु गैपे का के मनता हिड शक्ति यदा पर्ण गिवसुमें मोसस नेत्तम पूजक वरु नायक पूज कैंडन तम उत्तम पूज कैंड पमन उन्वे अभिमुखेटेन्वहांसेन आकार संपूर्ण विनासुना उन वहां से कितन वंत पमनक निमे जेसुस वहां से वे हुए जेसुस वहां से मुलु मिनी संहति में योहान तुने दास से मुनु मिनी संहति में प्रेम करने सा उन वहां से जेसुस वहां से गे ले वैगुरुवा हम मानुष से कुछ दें देवियन वहां से शुद्धाय उन वहां से बलवत उन वहां से पापे तो दंडवान देना देवियन वहां දන් දෙවියන් වහන්සේ ඒ ශුද්ධ දෙවියන් වහන්සේ සෙනග දිහා බලනවා දඬුවමක් දෙන්න බෑ හේතුව පුතා දඬුවම ලේවලින් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා හමාරයි දන් දෙවියන් වහන්සේ බලන්නේ ලේවලින් ලැබුණු අනුග්‍රහයේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේවලින් වැගරුබු ලේ නිසා උන් වහන්සේගේ අනුග්‍රහය තමයි දැන් අප වෙත ගලාගෙන එන්නේ. ඒකට අපි කියනවා අනුග්‍රහයේ කාලය කියලා. මේකට අපි කියනවා අනුග්‍රහයේ කාලය. ඉතින් මේ ක්‍රිස්තුස් වහන්සේගේ ලේ වැගිරීම සහ උන් වහන්සේගේ උත්ථානය කරනු කොටගෙන මේ සෙනගගේ ජීවිත අපගේ ජීවිත වට ලස්සන පණිවිඩයක් ක්‍රිස්තුස් වහන්සේ දෙනවා යොහාන් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි වගන්තියේ උන්වහන්සේ උත්ථාන උත්සව වෙලාවේදී උන්වහන්සේ මරිය මන්දලේනට යේසුස් වහන්සේ කියනවා උත්තානු වෙලාවේදී ඒ මරියට හම්බුණු වෙලාවේදී උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ කියනවා මට අත නොගසන්න මරියා දැක්කා මට අත ගසන්න එපා මක් නිසාද මම තවම පියාණන් වහන්සේ වෙතට නොනැග්ගෙමි නමුත් මාගේ සහෝදරයන්ට
लागत गोस मम मागे प्यानान वहां से हा नुम्बलागे प्यानान वहां से बालन वेनास्वेच्च आकारे उत्थाने पास एदा देवियान वहां से एदा सर्व पराक्रम उत्तम देवियान वहां से आदत हेमाय नमोत ए देवनासुन नह एक स्वरूपयक उत्थाने पास एकत्व वेनवा ए महोत्तम सर्व बलदारी देवियान वहां से अपट इतामत किट्टु संबंध खमक अतिवेंद उन वहां से किएनवा देन मम यानवा मगे पियानन वहां से सह नुंबलागे पियानन वहां से द आगंड पियानन वहां से द मागे देवियान वहां से हा नुंबलागे देवियान वहां से वेतन देन बलन अपे देवियान वहां से सर्व बलदारी देवियान वहां से जेसुस वहां से केनो ए ओबे पियानन वहां से केला मे पियानन वहां से ओब वेनुवेन तमंगे एक जातक पुत्रया देन तराम ओबट प्रेम करा देन मामा ओबट कियाने एंड ए पियानन वहां से वेतन खाउदे पियानन वहां से पियानन वहां से देवियान वहां से ए पियानन वहां से देवियान वहां से कीर्ति अभी हॉल लेके देन ए पियानन वहां से देवियान वहां से राबा को शिकारा बा क्रियाते रीबे को शिकारा बा ඊට පස්සේ පියාණන් වහන්සේ යේසුස් වහන්සේ තව එක ලස්සන දෙයක් කියනවා යොහන් 10:29 උන්වහන්සේ යාච්ඤා කරනකොට කියනවා තාත්තා ඔවුන් මට දුන්නා වූ මාගේ පියාණන් වහන්සේ සියල්ලටම වඩා උතුම්ය පියාණන් වහන්සේගේ අතින් ඔවුන් උදුරන්ඩ කාටවත් බැරි මමද පියාණන් වහන්සේද තනත්තයි කීසේක හාලෙලූයා දැන් දැන් මොකද්ද කියන්නේ සලකිනෝ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ අපේ පියාණන් වහන්සේ ඊට පස්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසෙර යන්න ඉස්සෙල්ලා කියනවා මමයි තාත්තයි එක් තනත්තයි කියලා එහෙනම් අපි ජේසුස් වහන්සේ ගාවට යනවා කියන්නේ පියාණන් වහන්සේ ගාවට යනවා කියන එකයි එන්න පියාණන් වහන්සේ වෙත ශිඛරා බලා සුදෝ මතේ 11:28 කියනවා වෙහස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලනි මා වෙත එන්න මම ඔබට සැනසීම දෙමි මට හරි දුකයි අයි ලෝකය මේක තේරුම් ගන්න නැත්තේ අයි අද කිතුණු ජනතාව මේක තේරුම් ගන්න නැත්තේ අද කිතුණු ජනතාව එනවා ඉදියාප්ප පහයි ප්ලේන්ටි එකයි ගත්තා ආපහු ගියා වෙහස වෙන වෙලාවට බඩගිනි වෙලාවට එනවා පරෝට්ට දෙකයි මොනවාද සාදා මොන ඡායද चाय एकाई गत्ता देवियन वहां से गिन मेन्न गिया द मी कियाने वेसवना बारु इस्लानो मा वेतटेन ए कियाने अविल्ला रंदी सिटिन वहां से वेत वेटर कमकट नेमे अंडगहन्ने स्वामीन संबंध कमकट उन वहां से अंडगसा व्यापार करला වැඩි වැඩි පඩි හොයාගෙන ගිහිල්ලා හොට බිම නැගන මගේ වැරද්ද නිසා
නමුත් මම ආවා ස්වාමින් වහන්සේ වෙත අවුරුදු ගානකට ඉස්සෙල්. ඇවිල්ලා මම උන්වහන්සේ වෙතම හිටියා. සමහර වෙලාවට ලස්සන නැහැ. සමහර වෙලාවට පිය කරු නැහැ. නමුත් මම දන්නවා උන්වහන්සේ සහනය දෙන දෙවියන් වහන්සේ කියලා. පියාණන් වහන්සේ වෙත එඳ ආදරණීය දරුවෝ මුළු ලෝකයටම මම කියන්නේ මුළු ලෝකයටම ඔබ වෙහෙස වෙනවා වැක්සින් හොයාගෙන වෙහෙස වෙනවා එන්න ස්වාමින් වහන්සේ වෙත එන්න පියාණන් වහන්සේ වෙත අද ඔබ කැළඹිලා තියෙනවා අද ඔබගේ රස්කෑව නැති වෙලා ලංකාවට යන්න ඕන නිසා ඔබ කැළඹිලා තියෙනවා ආදරණීය දරුවනි එන්න ස්වාමින් වහන්සේ වෙත උන්වහන්සේ ආබ්‍රහම්ට කිව්වා ඔබ නගරේදිත් නගරේ පිටදිත් උන්වහන්සේ ආශිර්වාද කරන්න යා. ඔබ කොහේ හිටියත් කමක් නැහැ. ඔබ උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි ජේසුස් වහන්සේ ඉන්නවා නම් ඔබට කවදාක්වත් වරදින්නේ නැහැ. උන්වහන්සේ ඔබට සහනය දෙන දෙවියන් වහන්සේ. කෝ බාබා කස්සේ කෙරේ බෙලක. රී බාබා මාමා මාකස්. ඒකයි කිව්වේ මරණයටවත් ජීවණයටවත් මතු පැමිණෙන දෙයටවත් මරණයට බෑ අපේ මරණයෙන් සිස්ස චමිලව ගත්තා කියලා අපිට හිතන්න බෑ උන්වහන්සේගේ ප්‍රේමය අපිව වෙන් කරන්න පුළුවන් කියලා හාලෙලූයා අපි දන්නවා ඇය දෙවියන් වහන්සේ ගාව ඉන්නවා අපි දවසකදී මුණ ගැහෙන්න යනවා ඒ ලස්සන ලෝ උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ හැබැයි අපි සැක කරන්නේ නැහැ ඒකාන්තයෙන් විශ්වාසයි අපිට මරණයටවත් ජීවණයටවත් මතු පැමිණෙන දෙයටවත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කරන්න බෑ. ඔබ වෙහෙස වෙලා ඇති එන්න පියාණන් වහන්සේ වෙත. එන්න පියාණන් වහන්සේ වෙත. ඕ රාබා කස්සේ කෙරෙබේ. ක්‍රියාපොතේ 10 වෙනි පරිච්ඡේදයේ 38 කියනවා. දෙවියන් වහන්සේ සුද්ධාත්ම බලයෙන් නාසරේ ජේසුස් වහන්සේ ආලේප කළ බවත් දෙවියන් වහන්සේ උන්වහන්සේ සමග සිටි බව බැවින් උන්වහන්සේ යහපත් කම් කරමින්ද යක්ෂයන් විසින් පීඩා කරන ලද සියල්ලන් සුව කරමින්ද හැසුරුනි ආදරණීය දරුවනි කොයි කොයි ආගින්ක නායකයෙක්ද මේ වගේ දේවල් කරේ සුව කරමින් යක්ෂයන් දුරුකු කරමින් ඒ දේ කරේ අපේ පියාණන් වහන්සේ එයා ගාවට එන්න උන් වහන්සේගේ සැනසීම ඔබට ලැබෙන්න යනවා දරුවන් නිසා දරුවන්ගේ ඉගෙනීම කටයුතු නිසා කරදර වෙනවද ඔබගේ දරුවා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ලංකාවේ ඉන්නේ ඔබ කනස්සල වෙමින් පවතිනවා මේ මොහොතේ ඔබ උත්සාහ කරා පාස්සර්ට කෝල් කරා ඔබ රිහැබිලිටේෂන් කැම්ප්ස් වලට ඇරියා ඔබ මුදල් ඇරියා පුතාට තාම සරණක් නැහැ මම ඔබට කියනවා එන්න පියාණන් වහන්සේ ඔබ මව ඔබ එන්න පියාණන් වහන්සේ වෙත ඇවිත් උන්වහන්සේ තුල වැඩ සිටින් ස්වාමින් වහන්සේ ඔබට සහනය දෙන්න ස්වාමීන් වහන්සේ ඔබට සහනය දෙන්නවා රීබා කස්සි කෙරේ කරාබකෝ ඒ ප්‍රේමයේ ඊටමත් බලවත් ඒ ප්‍රේමයේ ඊටමත් බලවත් උන්වහන්සේ යොහන් පොතේ කියනවා 14 වෙනි පරිච්ඡේදයේ මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මම වෙමි කවුද කියන්නේ ජේසුස් වහන්සේ ඉතින් මේ වගේ බලවත් වචන තියෙද්දී යසා 53 කියන උන්වහන්සේ ලැබු කස පහර වලින් සුවය තියනවා කියන උන්වහන්සේ අපගේ අවශ්‍යතාවයන් සපයන දෙවියන් වහන්සේ කෑදරකම නෙමේ අවශ්‍යතාවය මේ ඔක්කොම තියෙද්දී මේ ඔක්කොම පොරොන්දු තියෙද්දී අපි ඒ පියාණන් වහන්සේ ගාවට එන්නේ නැතුව අපි යනවා වෙන මාර්ගයක අපි යනවා වෙන මාර්ගයක ක්‍රිස්තුස් වහන්සේ අඬ ගහනවාද කිතුණු වන්ට පමණක් නෙමේ හැම කෙනෙකුටම උන්වහන්සේ අඳගහ. අද ඔබට ප්‍රථම වතාවට ඇහෙනවා ඇති. අද ඔබගේ කනට ඇහෙනවා ඇති ප්‍රථම වතාවට
देवियान वहां से मगे पियानन वहां से उपर मेते कलहिला नतुए थी जेसुस वहां से उपर प्रेम करनो अभी मार्क पोते कुड़ा सित्यक में नहीं करला बालमु मार्क पास से निपारित देविसी हाथर में नहीं परिचय दे उन वहां से उन समग वैदिक से का महत समूह है उन वहां से तेरे प्रेमिंग उन वहां से अनुगी होए दोलस अवरुद्धक महले रोगे अतुव सिटी स्त्रिया නොයෙකුත් වෙදුන්ගෙන් බොහෝ දේ විඳ තමා සතු සියල්ල වේදම් කළ නමුත් කිසි පළක් නොලැබ වඩා අමාරුවට පැමිණි. ජේසුස් වහන්සේගෙන් තොර විසඳුම් ලබන්න යනවනම් උන් වහන්සේ ප්‍රමුඛ කරගෙන උන් වහන්සේට මුල් තැන දෙන්න නැතුව අපි විසඳුම් ලබන්න යනවනම් අපි වෙහෙස වෙලා තව තවත් අගාධයට යනවා පමණයි. මෙන්න බලන්න ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය පියාණන් වහන්සේගේ ප්‍රේමය ඈ යේසුස් වහන්සේ ගැන අසා ඇයට කිසිම සාක්ෂියක් තිබෙන්නේ නැහැ ඇයගේ ජීවිතේ නමුත් ඇයට ඇහුණා අද ඔබට ඇහෙනවා ක්‍රිස්තුස් වහන්සේ ගැන මේ හිස් වූ වාජනය කිසි වැඩක් නැති වාජනයක් මම නමුත් ස්වාමින් වහන්සේගේ ආලේපෙන් වචන එනවා ඔබගේ නිවසට उन वाहन से गे हांडा ओबट ऐसे नवा, उन वाहन से ओबट प्रेम करना, मैं और दुलाहक तिसे ले, गलागने अन रोगे किंग सिट बुहिस्त्रिये, दुर्वल कम किंग सिट बुहिस्त्रिये टे, जेसुस वाहन से गने है नवा, ए पमनाक नोए मातकतिया गांडे मैं प्रेमे कुच्चर बालवांत किया ला, ओबट दानवा ऐगे ले, गलागने अन कोट නමුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අය අසලින් යනවා ඒකයි ප්‍රේමය ඒකයි ප්‍රේමය දෙවියන් වහන්සේගේ ප්‍රේමය අත ඔබගේ නිවස අසලට ඇවිල්ලා තියෙන මේ මොහොතේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය අද ඔබගේ කාමරයේ අසලට ඇවිල්ලා තියෙන උන් වහන්සේ අතහැරියේ නැහැ උන් වහන්සේ යන්නේ තව කෙනෙකුගේ තව කෙනෙකුට හාස්කමක් දෙන්න තව කෙනෙකුගේ නිවසකට යන ගමන් හැබැයි උන්වහන්සේ වෙන මාර්ග තිබ්බා යන්න වෙන මාර්ග තිබ්බා යන්න නම් උන්වහන්සේ දැනගෙන හිටියා එක්කෙනෙක් ඉන්නවා මගේ ප්‍රේමය අත්කින්න ඕන එක්කෙනෙක් ඉන්නවා අද උන්වහන්සේගේ ප්‍රේමය අත්කින්න එක්කෙනෙක් ඉන්නවා මේ මේ උන්වහන්සේ ගැන අසා ඉන්න වෙලාවේදී ඒ ඔබයි උන්වහන්සේ අද අසලට ඇවිල්ලා තියෙන්නේ उन्वान से असल टेबल ला उन्वान से गैन मैं स्त्रीय टेहुना ऐस्त्रीय वेहस वेलाती अन्ने महान से वेलाती अन्ने वाइद वरुंगा वट गया एकोलंगनुत सहने आखने किसी मस्सारन आखने हैं ना या बाइबल विचारे देखिए ना दुगंधे हमनवा या वो पीगन है समाजे ना मुत ऐसुनु दे विश्वास कर गैन जेसुस वहां से आवा ඇට දරා ගන්න පුළුවන් දුරකින් ඇවිල්ලා උන්වහන්සේව ස්පර්ශ කරන්න. සෙනග අතරින් ඇට ඇව ස්පර්ශ ඇට ඇවිල්ලා ස්පර්ශ කරන්න පුළුවන් දුරකින් අසලකින් ජේසුස් වහන්සේ හිටියා. ඒ ප්‍රේමය තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. මේ ප්‍රේමය එනවා ඔබව සුවාගෙන මේ ප්‍රේමය අද ඇවිල්ලා තියන්නේ ඔබගේ නිවසට මේ ප්‍රේමය අද ඇවිල්ලා තියන්නේ ඔබගේ නිවස ඔබට තියන්නේ එක දෙයයි කරන්න ඇය සමූහයා මැදින් ගියා ඒකයි කිව්වේ වෙහසවන්නා වූ බර උසුලවන සියලු මා වෙත එන්න ඔබ එක අඩියක් තියන ගන්නකොට ක්‍රිස්තුස් වහන්සේ අඩි මිලියන ගාණක් අඩි මිලියන ගානක් කුරුසේ ගමනින් ඔබ අසලට ඇවිල්ලා තියෙන්නේ මුළු මිනිස් සංහතියටම උන්වහන්සේ ඇවිල්ලා තියෙන්නේ උන්වහන්සේ හැම මිනිස්සෙකුගේම අවටින් අසලින් ගමන් කරනවා මුළු පෘථුවියේම උන්වහන්සේ කුරුස ගමන තුලින් උත්ථාන වෙලා ආත්මයන් වහන්සේ තුලින් හැම මිනිස්සෙකුගේම අසලට ඇවිල්ලා තියෙන්නේ ළඟටම ඇවිල්ලා තියෙන්නේ
ඇසෙන දුරට ඇවිල්ලා තියෙන්නේ අද තියෙන්නේ ලෝකයට ඒ පියාණන් වහන්සේ වෙත එන්න පමණයි ඇය ආවා ඇය සමුහා මැද හැරි උන්වහන්සේගේ වස්ත්‍රයට අත ගැසුවා ඒ වස්ත්‍රය කියන්නේ उत्तम पूजक आगे वस्त्र वस्त्र मुखराने देवियान वहां से प्रेमय हिस्स मुदुने उन वहां से कि आले पे गलायन वे ऐल स्पर्श करा देवियान वहां से इच्छराय करे लंगिन कैन कैन इच्छराय करे ऐद हिलेंगे असपुदे अनु आदनीय दारुनी पियानन वहां से उबासल सिटी नवा कारगन पियानन वहां से उबासल सिटी नवा एंडे पियानान वाहन से वेत नवत वारा का शुद्ध आत्मन वाहन से आराधना कराने विविनाडी पहातुल में गायने करने वेलावेदी उन वाहन से बासल सिटी नवा उब दोस्तर वरुंगें लोकें हम तरीम बैठकाला ඉන්න තත්වයටත් වඩා පහත් තත්වයකට ඔබ වැටිලා ඇති. හැබැයි ඔබට ශක්තිය තියෙනවා. ජේසුස් වහන්සේ කවදාකවත් ඔබට කරන්න බැරි දෙයක් කියන්නේ. උන්වහන්සේ ඔබ ළඟටම ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේ ඈ රසලින් ගියා. අද ඔබට ඇහුණා උන්වහන්සේගේ ප්‍රේමය. ඈ රසලින් ගියා. උන්වහන්සේ අද ඔබ රසලින් යනවා. ඔබට අවස්ථාව දෙන්න. पिया वेत एंड उन वाहन से वेत एंड उन वाहन से वेत एंड अवस्था वती उन वाहन से वेत एंड अवस्था मैं मोते अभी शुद्धात में निवादी इंद की लाभी गायना करने वेला वेदी आत्मा उन वाहन से क्रिया करने आना वा आले पे गलायन ने आना मैं मोते मैं विनाडी पाए मामे इल्लना ओब कोई हिटियात ओब के कांबर हम दे आत्म තනිවෙන්ද ස්වාමින් වහන්සේ වෙත ඔබ ෆෝන් එකෙන් නම් ඔබ මොන සිස්ටම් එකෙන් නම් අහන්නේ වොලියුම් වැඩි කරගන්න මේ වචන සුද්ධාත්මන් වහන්සේ මේ ගායනය කරනකොට ආලේපේ ගලා යන්න යනවා මේ ආලේපේ ගලා යන සුවය සතුට නිදහස ස්වාමින් වහන්සේ නිදහස් කරනවා මේ මොහොත මගේ බලෙන් නොවේ අපේ ගායනයේ බලෙන් නොවේ පියාණන් වහන්සේ ඔබ අසල ඉන්නවා පියාණන් වහන්සේ ඔබ වෙත ඇවිල්ලා තියෙනවා ඔබට තියෙන කාඩියක් කියන්න පමණයි ඔබට තියෙන කාඩියක් මේ සුභාරංචි රැළියේ ඔබ ප්‍රථම වතාවට ඇහුණා නම් මේ දේ ඔබ අපිට අපව අපත්ත අපට කියන්න අපි මට ඇහෙන්නේ ප්‍රථම වතාවට කියලා ඔබට කමෙන්ට් එකක් දාන්න පුළුවන් ඔය තිරයේ දිස් වෙන නම්බරයට WhatsApp එකක් එවන්න පුළුවන් මට ප්‍රථම වතාවට මම දැනගත්තේ පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ මගේ පියා කියලා ජේසුස් වහන්සේ අපේ පියා කියලා ස්වාමින් වහන්සේ අතුල් වෙනවා මේ මොහොතේ ජේසුස් වහන්සේ ඔබ අසලින් සිටිනවා සුද්ධාත්මන් වහන්සේ ඔබ අසල සිටිනවා ආරාධනා කරන්න උන් වහන්සේ Shutatmeni Wadinda Shutatmeni Wadinda Shutatmeni Kriyakaranda Sabuvimba Ubanamu Dinna Siladanama Gaure Korbu Shutatman Shudatmeni Wadinna Shudatmeni Kababa Kasirele Wadinna Shudatmeni
ඔබ ණයබරින් පිළිලා ඔබගේ ක්‍රෙඩිට් කාඩ් බිල් ඔබට ගෙවා ගන්න බෑ මම කියන්නේ දෙවියන් වහන්සේ ණයවත් කරනවා කියලා නමුත් සැනසීම දෙන්නේ නෝ කුමන මාර්ගයකින් හරි උන්වහන්සේ පාවිච්චි කරන්න යනවා කාම හරි උන්වහන්සේ පාවිච්චි කරන්න යනවා හැබැයි ඔබ සංග වෙන්න හල්ලෙලූයා ඇවිදින මොකද शक्ति आई देवी दे ओब तेरे ही पाला सिपिंदे ओब मां शक्ति आई देवी दे शक्ति आई देवी दे ओब तेरे ही पाला सिपिंदे मम याज्ञा करंद यानो ओब रोगे तो सुवेक पाला पुरुत पिंग सिटी नवानं ඔබගේ දකුණත ඔබගේ හිස්ස මත තබා ගන්න. ඔබගේ අත නෙමෙයි පියාණන් වහන්සේගේ උත්තාන වූ තුවාල වූ හස්තය ඔබ මත තබනවා මෙන්. ඔබගේ හදවතේ පීඩාවක් කනස්සල්ලක් දුකක් ශෝකයක් බිඳිලා බිඳුණු හදවතක් අනාගතය ගැන බියක් තියෙනවා නම් ඔබගේ හද දකුණු අත ඔබගේ හදවත මත තබා ගන්න. මම යාක්ෂා කරන්න යනවා. මම යාක්ෂා කරන්න යනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වහන්සේගේ එප්සෙනහස ප්‍රේමය ඔබ වෙත ගලා එනවා මේ. උන්වහන්සේ ඔබ අසල සිටින්නේ. උන්වහන්සේ උන්වහන්සේගේ ශුද්ධාත්මන් වහන්සේ තුලින් උන්වහන්සේගේ ඒ බලවත් වූ දෑත ඔබගේ ජීවිතය මත දැන් ස්පර්ශ කරන මේ මොහොතේ ස්පර්ශ කරනවා මේ තප්පර 30 ඇතුළත ඔබට දකින් ඔබට දැනෙන්න යනවා ඒ විදුලිය වගේ බලයක් ඔබගේ ශරීරය තුලින් ගමන් කරනවා ස්වාමින් වහන්සේ නිදහස දෙන්න සර්ව බලධාරී දේව පියාණන් වහන්සේ ඔබ වහන්සේ පවසු ඔබගේ ප්‍රේමයේ බලය ඔබගේ පියාණන් තාත්තගේ ප්‍රේමයේ බලය අද සබාවක් ලෙස අපි මෙනෙහි කරා ජේසුනි ඔබ වහන්සේගේ කුරුසේ ලේවල බලෙන් උත්ථාන වූ බලෙන් මේ මොහොතේ හැම රෝගයක්ම ඔබගේම දෑතින් උගුල්ලා ඉවත් කරනු මැනව ස්වාමී බිඳුනු හදවත් වලට බිඳුනු හදවත් වලට ඔබ වහන්සේගේ शुद्धात्म थाइल मे मोहते निदास कर येसु स्वांसेगे नामेन अनकर्णो हम बाधके कटम अपत समगे कतुलाइन जीवत्य वल यम किसी बाधक तीनो अद मुदाल बाधक वेंड पुलवा मूलिक अवश्यता हिंग कम वेंड पुलवा अपि अनकर्णो येसु स्वांसेगे नामेन දුර්වේවා යේසුස් වහන්සේගෙන පස්සා බාකෝතු ඉවත් වෙන යේසුස් වහන්සේගෙන මේ දරුවන් ඔබව ස්පර්ශ කළා හමාර අවුරුදු 12ක් තිස්සේ සිටපු ශ්‍රිය ස්පර්ශ කරපු වෙලාවේදී ඔබගේ අනුග්‍රහය ගලාගෙන ගියා වස්ත්‍ර වලින් ගලාගෙන ගියා ऐट उबगे रुदिरे बाले थिब्बने ऐट उबगे उत्थाने बाले थिब्बने एत एत उबुहां से ऐट हरिला की हुआ दिया निया उबगे अधहिल उब स्वकल सेत ऐ आवे निकम्म निकं रोगी विसिटिवु स्त्रिया कैटियत अबै गिये जेसुस क्रिस्तुस वहां सेगे तनतुरवन दारुकम नेमति दियनिय वेला यांदे अद क्रिस्तुस वहां से ओब सम
ඔබ සැවම පුන්වහන්සේගේ දරුවන් හැටියට නැවත වාරයක් මුත්‍රා කරනවා දියණියනි පුතණුවනි ඔබගේ ඇදහිල්ල ඔබට සහනය දුන්සේක යේසුස් වහන්සේගේ අතිඋතුම් නාමයෙන් ආමෙන් ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වේවා නැවත වාරයක් ඔබ හැම කෙනෙක්ම ඉතාමත් ආදරෙන් පිටගන්නවා රට රටවල් වලින් අපත් සමග එකතු වෙලා සිටින මම නැවතත් කියනවා ඔන්ලයින් සභාවල් නැහැ දැන් තමයි ඔන්ලයින් සභාවල් ඇවිල්ලා තියෙන්නේ නමුත් ඔබගේ සභාවේ ඔන්ලයින් එකත් එක්කම ඔබ එකතු වෙන්න පිට ඒවත් එක්ක එකතු ඒක මූලික දේ කරගන්න අතුරුපස ලබා ගන්න පුළුවන් ඕන විදිහේ නමුත් මූලික ඔබගේ ඔබගේ ආත්මිකව ඔබව පෝෂණය කරන ඒ සභාවත් සමග ඔබ එකතු වෙලා ඉන්න ඒ සභාවත් සමග ඔබව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපි ආදරේ ඔබට අපි ප්‍රේම කරනවා ඔබට පුළුවන් ඕන වෙලාවක අපව අමතන්න අපගේ සභා පවුලේ වැඩි මහල්ලන් සේවය කරන දරුවන් අමතන්න අපි ආක්ෂාමෙන් අපිට පුළුවන් විදියට හැම දෙයක්ම අපි පුළුවන් විදියට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය ඔබට කරනවා අපිට කිසිම වාසියක් නැහැ අපට වාසිය ලැබෙන්න යන්නේ උන්වහන්සේ පැමිණෙන වෙලාවේදී හාලෙලූයා එනිසා ඔබ සෑම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා අපි උන්වහන්සේගේ මන්දිරයට ගෙන අපු තුටු පඳුරු සා ප්‍රේමයේ දීමනා වෙනුවෙන් අපි ආක්ෂා කරන ගිය සැරේත් මට මතකයි පාස සම්පත් කිව්වා අපිට ගොඩාක් කෝල් එනවා අපිට ගොඩාක් කෝල් එනවා යන්න බෑ විදියක් නැහැ ඉන්න තැනවල් නැහැ පාක් වල ඉන්නේ කන්න නැහැ කරුණාකර මම ඔබගෙන් ඉල්ලනවා අපගේ සභාවේ කිසි කෙනෙක් තුමේ දේ වෙන්න ඉඩ තියන්න එපා මම නැත්නම් අපි ඔක්කොම සභාවක් හැටියට වග කියන්න ඕන කවුරු හරි එක්කෙනෙක් බඩකින්නේ අපේ සභාවේ සිටිනවා නැත්නම් මේක ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ සභාව නෙමෙයි කිතුණු අය පමණක් නෙමෙයි කවුරු වුණත් කමක් සභාවනේ මම ඉදා මගේ වැඩිමහල්ලන්ගේ රැස්වීමේදීත් මම කිව්වා මට මේ මේ KFC එකේ හරි කොයි හරි ඉද්දී එක මිනිස්සෙක් ආවා ඇවිල්ලා ඒ ඒ ඒ කැෂියර් ගාව දන ගහගෙන අඬනවා මට රස්සාවක් දෙන්න ඉන්න තැනක් නැහැ කන්න තෑදයක් නැහැ කියලා අඬනවා ඇයි හේතුව සභාවක් නැහැ කබාවක් නැහැ යාට එයා වෙනම කොයි හරි ඉඳන් විසිට් එකට ඇවිල්ලාද එතන සිද්ධ වෙච්ච දේවල් මම කියන්න කැමති නැහැ. නමුත් මම අපි කාර් එකට ඇවිල්ලා ඇහුවා අපේ සභාවේ කවුරු හරි මේ වගේ දෙයකින් යනවා නම් අපි වග කියන්න. ඉඩ තියන්න එපා කඳුළු හරන්න. ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ ඉන්න අයට. ඔබ ඔබට සමහර විට ඔබ මුදා දෙන්න නැති වෙලාවේ දැන් හෝල් නැහැ. ප්‍රශ්නයක් නැහැ. දෙවියන් වහන්සේ අපිට සපයනවා. දෙවියන් වහන්සේ අපිට සපයන ඔබ ඔබ විනිශ්චය කර කර දෙනවා නම් දෙන්න එපා හෝල් වලට ගෙවන්න ඕනේ අපි මේ හෝල් එකටත් අපි ගෙවනවා නමුත් ස්වාමින් වහන්සේ සපයන්නේ ඉතාමත් විශ්වාසවන්ත අය ඉන්නවා සභාවේ ඒ අය අපට දෙන ඒ අය වෙනුවෙන් තමයි මම කියන්නේ ඒ අය වෙනුවෙන් ඒ දෙන දෙයින් අපි කඳුළු පිසඳමනවා කඳුළු පිසඳමන ඒකයි සේවය කියලා කියන්නේ. ඒ නිසා ඒකයි මම ඔබට කියන්නේ. මම යාච්ඤා කරන්නේ ඔබ දෙන දෙයට. ඔබගේ තුටු පඳුරු සහ ප්‍රේමයේ දීමන අතට ගන්න. ඔබ අතට අරගෙන ඔබ දෙන වෙලාවේ ඔබ දන්නවා කාගේ හරි ජීවිතයකට සරණයක් වෙන්න යන. කාගේ හරි ජීවිතයට සුභාරංචියන. අපි සමහර විට මුදලින් කරන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි මුදලින් කරනකොට සභාවේ ප්‍රේමය අත්දකින්නකොට ඒ මිනිස්සයා කියන්න පුළුවන්. ජේසුගේ ප්‍රේමය මම අත්දැක්කා. අද ගොඩාක් අය අපිට ඉන්න වෙලාවේ අපි ඉන්න වෙලාවේ අපිට කෑම ගෙනල්ලා දුන්නා. නමුත් අපි මොකද්ද එකෙන් දැක්කේ? අපි අත්දැක්කා ජේසුගේ ප්‍රේමය. ජීවිත ස්පර්ශ කරන්න පුළුවන් ඔබගේ බීජය තුලින්. ඒ නිසා අතට අරගන්න. අතට අරගන්න. අද ඔබ ගොඩාක් අය අපගේ ඒ භාණ්ඩාගාරයට කෝල් කරලා මම ඒ භාණ්ඩාගාරික දරුවන්ට ස්තුති කියනවා තමන්ගේ පෞද්ගලික පෙට්‍රල් වියදම් කරගෙන ඒ ගෙවල් අඬ ගහන අය ගාවට ගිහිල්ලා ඒ තුටු පඳුරු සහ ප්‍රේමයේ දීවන රැගෙන
ඒක ගෙනහල්ලා ඒක මම ආත්මන් වහන්සේතුලින් මග පෙන්වන අයට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඒ වියදම් වලින් ගිහිල්ලා ඒ දීලා ඒ උදව් කරන හැම දරුවෙකුටම අනේක වාරයක් කිස්සු. ඒ වගේම සභා පාලකවරු ඒගොල්ලන්ගේ ශාඛාවලත් ඒගොල්ලෝ එකතු කරලා ඒ සමහර අයට මම දන්නවා ඒ වියලි බඩු බාහිර යවනවා. ඒ මට එක වොයිස් මෙසේජ් එකක් ආවා ඒ බඩු බා ඒ වියලි මල්ලක් ගිහිල්ලා හම්බු එක්කෙනෙක් ස්තුති කරපු හැටි. ස්තුති කරපු හැටි. ඒ විපාකේ ඔබටයි දරුවනි. ඒ විපාකේ ඔබටයි. උන්වහන්සේ කිව්වා ජේසුස් වහන්සේ මම වැඩි වෙලාවක් කරන්න දෙයක් නැහැ කියන්න ඕන. ජේසුස් වහන්සේ කිව්වා මම හිරගෙදර සිටීදී ඔබ බලන්න. මම බඩකින්නේ සිටියේදී ඔබ මට කන්න දුන්න. එතන මිනිස්සුන් ස්වාමීන් ඔබ කොයි වෙලේද බඩකින්නේ හිටියේ? ඒ ස්වාමීන් කිව්වා මේ අය අතරින් කවුරු හරි කෙනෙක් බඩකින්නේ ඉඳලා ඔබ ඒ අයට කෑම දුන්නා නම් ඒ කරන්නේ මටයි කියලා උන්වහන්සේ කිව්වා. ඒ කරන්නේ මට. ඒ නිසා ඔබගේ මුදල් යේසුස් වහන්සේගේ ආලේපය ගලාගෙන යනවා මේ මොහොතේ. උතුම් බලවත් බලවත් ඵල ඔබ නෙලා ගන්න යනවා යේසුස් වහන්සේ තුල. ස්වාමිනි දෙන හැම දරුවෙක්ම ආශිර්වාද කරන ඔබගේ නිර්මල ලේවලට බාර කරන මටද සභා පවුලටද ඔබගේ ප්‍රඥාව දෙන්න. කිසිම දෙයක් එක ඩිරාම එකක්වත් ස්වාමී ඔබ වහන්සේගේ කැමැත්ත මග පෙන්වීම නැතුව වේදම් කරන්න ඉඩ තියන්න එපා ස්වාමී. ඔබට බාරයි. ආශිර්වාද කර යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. යාක්ෂයන්ින් තියනවා පුරා मोबाइल नंबर मीडिया खंडायम कुमार दिलांकट दिव्यान महान से गलवीम लबेन पिनिस तीन हम बाधक निदास्पन पिनिस याक्चा कर යූත් එක ඒ දිලංකව ඒවව කන්ටැක්ට් කරලා බලන්න ගැළවීම ලබන්න නම් සුභාරංචිය ඇසෙන්න ඕන. සුභාරංචිය කියලා තියෙනවද කියලා හොයලා බලන්න. රේණුකා චාලට් හට ඇති අංශභාග රෝගයේ සුවය ලැබෙන පිණිස යාඥා කරන්න. නිරෝෂාන් කියන ඔහුගේ පියා හට ඇති දියවැඩියා රෝගය සුවය වෙන පිණිස යාඥා කරන්න කියලා. නයෝමි කිනාගේ පවුල වෙනුවෙන් නව නිවසක් සහ ඉදිරි අනාගතය වෙනුවෙන් යාඥා කරන්න. ඕ හැම කෙනෙක් ස්වාමින් වහන්සේට මේ ආචායිලින් බා ස්වාමින් වහන්සේ දැන් තමත් ඔබගේ ඔබ ඒ අය අසලින් ගොස් ස්වාමින් වහන්සේ ඔබගේ ස්පර්ශය ලැබලා හමාරයි මම ස්තුති කියනවා ඒ හැම ආචාවකටම පිළිතුරු දුන්න නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති උතුම් නාමයෙන් නිවේදන හැටියට මට මතක් කරන්න කැමති අපි අතිමානම් පන්ති 1 සහ 2 අපි කරගෙන යනවා. ඒ වගේම අතිමානම් පන්තියේ 3 වෙනි පන්තිය ඉතාමත් සැලසුම් 3 වෙනි අධීරය ඉතාමත් සැලසුම් විෂයන් දේව සේවය සහ ගෝලත්වය පිළිබඳ මම පෞද්ගලිකව තෝරාගත්ත විෂයන් ජනවාරි පළවෙනි මාසයේ සිට අපේ ගුරුවරු තුන්වන අධීර පටන් ගන්න යනවා. අතිවාරම් පන්තියේ 1 2 මං හිතන්නේ තව සුමාන 3කින් 4කින් ඉවර වෙන්න යනවා. ඒ නිසා ඔබ දේව සේවයට කැප වෙන ගෝලත්වයේ සඳහා ඔබ සූදානම් නම් ඔබට පුළුවන් තුන්වන අධීරයට සූම් සඳහා සූම් ඔස්සේ අපි පටන් ගන්න යනවා. වැඩි විස්තර සඳහා ඔබට මේ නම්බරේ අපේ නම්බරයට අමතන්න පුළුවන්. ඒ වගේම ඔබ අවුරුදු ගාණක් වෙන්න පුළුවන් මාස ගාණක් වෙන්න පුළුවන්. දැන් මාස 8ක් විතර අපි සජීවී තමයි සේවය කරන්නේ. ඔබ සමහර විට ප්‍රථම වතාවට ඇවිල්ලා ඇති
ඔබ ප්‍රථම වතාවට දෙවියන් වහන්සේ ගැන දැනගන්න ඇවිල්ලා ඇති. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලනවා ඔබ අත්තිවාරම් පන්තියකට ඇතුල් විය යුතුයි. ඔබ අත්තිවාරම් පන්තියකට ඇතුල් විය යුතුයි. ඒ නිසා ඔබ ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල අත්තිවාරම ඉගෙන ගන්න ඕන නම් කරුණාකර අපගේ මේ මොබයිල් නම්බරයට ඔබගේ ඔබගේ මොබයිල් ඔබ WhatsApp එකක් එවන්න, මෙසේජ් එකක් එවන්න කතා කරන්න. අපි ඔබව අත්තිවාරම් පන්තිය 1 2 ඒ පාඨමාලාව තුලට ඔබ ඇතුල් කරනවා. ඒ වගේම අත්තිවාරම් පන්තියේ 3 වෙනි පන්තිය එනවා 3 වෙනි අදියර ගෝලත්වය සහ ඒ සේවය පිළිබඳ කරන අය අනිවාර්යයෙන්ම දෙවන පන්තිය කරලා තියෙන්න ඕන. එක පාට එන්න බෑ, මේ පිටිපස්ස දොරෙන් එන්න අමාරුයි. නමුත් ඔබ සේවය කරලා මම අඳුරනෝ නම් අපි ඔබට දෙනවා assignment එකක් කරන්න කියලා. ඒකේ අනු ඒකේ ලකුණු අනුව තමයි ඔබව 3 වෙනි පන්තියට ඇතුල් කරන්නේ. ඒ වගේම අපගේ teens ලා, ඒ කියන්නේ අපගේ teens english bible study will start from January 2021. Syllabus is ready, syllabus is happening, everything we have discussed and we have teachers and you will be informed, be ready. Starting from January we will start the teens bible study, well structured foundation and the building in Christ you will learn. So ඒක ජනවාරි ඉඳන් පටන් ගන්නවා. සෑම සෞදාම රාත්‍රී 8:00 මාට අපගේ තරුණ පුරුෂ වැඩසටහන පවත්වනවා Zoom එකෙන්. Sorry බදාදා. දින රාත්‍රී 8:30ට Zoom එකෙන්. ඒ වගේම හන්නා and යොහන්නා සේවයේ මාසකට සැරයක් රාත්‍රී 8:00ට Zoom එකෙන් මාසෙට සැරයක් අංගහරුවාඩ දවසේ පවත්වනවා. රැකියා සේවය අපගේ තියෙනවා WhatsApp ගෲප් එකක්. ඔබ රැකියාවක් සොයමින් සිටිනවා නම් ඔබට පුළුවන් මේ තිරයේ තියෙන නම්බරයට ඔබගේ WhatsApp එකක් එවන්න. ඇවිල්ලා අපිට පුළුවන් ඔබ එකතු කරන්න ඒ WhatsApp ගෲප් එකට. ඒ හැම වේකන්ස් එකක්ම අපි ඒකේ දානවා, ඔබට පුළුවන් ඒවට apply කරන්න. ඒ වගේම ඔබ සමහර විට මේ සේවය අහලා ඔබට සමහර විට එන සුමානේ ඔබට ප්‍රථම වතාවට ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න ඕන, ක්‍රිස්තුස් වහන්සේව මගේ ජීවිතයට ලැබෙන්න අවශ්‍යයි, ලබා ගන්න අවශ්‍යයි, ආරාධනා කරන්න කියලා ඔබ හිතනවා නම් ඔබ අපව අමතන්න. අප ඔබට අවස්ථාව දෙනවා මේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ මේ උන්වහන්සේගේ අභිමුඛයේ ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න අවස්ථාව ලබා දෙන්න. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. අපගේ යාඥා ටැඹ පැය 24 යාඥා ටැඹ කෙරීගෙන යනවා. පැය 24 සමහර වෙලාව ඒක යාඥා ටැඹක් හැටියට අපි කරගෙන යනවා. ඔබගේ යාඥා ඉල්ලීම් වෙනුවෙන් කවුරු හරි යාඥා කරනවා, ඔබගේ යාඥා ඉල්ලීම් අප වෙත යොමු කරන්න. පාස්ස ශාන්තගේ උපන්දිනය වෙනුවෙන් අපි යාඥා කරන්න යනවා. ඒ වගේම අපගේ දේශකයා වෙන සඳුන්ගේ මව මේ ඒ පවුල අතහැරලා දෙවියන් වහන්සේ ගාවට ගිහිලා තියෙනවා. අපි ඒ පවුල වෙනුවෙනුත් සඳුන් සහ සඳුන්ගේ පවුල වෙනුවෙනුත් අපි යාඥා කරන්න. අපි යාඥා කරමු පාස්ත ශාන්තගේ උපන්දිනය වෙනුවෙන්. ස්වාමිනි, ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඔබ වහන්සේගේ කරුණාබර හස්තය පාස්තගේ ජීවිතය තුල තබා දීර්ඝාෂයෙන් ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබ වහන්සේගේ කුසලානේ උතුරා යන පරිදි පවුලත් පරම්පරාවත් තුළ මේ වසරේ ඔබ වහන්සේගේ අනුග්‍රහය වඩ වඩා අත්දකින්න ලැබෙන්න කියලා ඉල්ලනවා. ස්වාමින් වහන්ස සඳුන්ව බාර කරනවා, ඒ පවුල බාර කරනවා. මේ හැඟීම් බර වෙලාවේදී ඔබ වහන්සේගේ ශක්තිය, ශුද්ධාත්ම සැනසීම ඔබ වහන්සේ පවුලටත් සඳුන්ටත් ඔබ වහන්සේ දාන එක. ඒ අම්මා නිසායි ස්තුතියි. අම්මා තුලින් ඔබගේ සේවකෙක් බිහි කරපු නිසා අපි ඔබ වහන්සේට ස්තුතියි. හැම ගෞරවයක් මහිමයක්ම ඔබ වහන්සේට. යේසුස් වහන්සේගේ අතිඋතුම් නාමයෙන් දෙවියන් වහන්සේට ස්තුති වේවා. බොහොම ස්තුතියි අපට උදව් කරන. මට තේරෙනවා කැමරා 3ක් විතර වැඩ කරනවා. සවුන්ඩ් සිස්ටම් හැම දෙයක්ම ඇවිල්ලා මේ ස්ථානේ පිළියෙල කරලා තියෙන හැම දරුවෙක් නිසාම ඔබට ස්තුති කියන මට පේනවා. ගොඩාක් අලුත් දරුවන් ඇවිල්ලා උදව් කරනවා. එකපාරට එන සුමානේ ගොඩක් අය එන්න එපා. අපිව කන්ටැක්ට් කරලා එන්න. හේතුව
අපිට සීමිත ගානාවක් තමයි මේ ශාලාවේ දාන්න පුළුවන්. ඉතින් ඔබට අභිමුඛයේ අත්දකින්න ඕන නම් අපිට ඔබට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඇවිල්ලා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ අත්දකින්න. ඉතින් රත්නසිරි අපි මම කෝල් කරා රත්නසිරිට බය වෙන්න එපා රත්නසිරි. ක්‍රිස්තුස් වහන්සේ ඔබ සමග සිටිනවා. ස්වාමින් වහන්සේ නිදහස තියෙනවා. මට සුවය දුන්න දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට සුවය දෙනවා. රත්නසිරි යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස සුවය යේසුස් වහන්සේගේ නාමයෙන්. තමිල් ඔහුහා ඔහුගේ පවුලේ සුවය ලැබෙන පිණිස යාඥා කරන ස්වාමින් වහන්සේ මේ අපේ තමිල්ද? අයි මොකද? ස්වාමිනි ඔබ වහන්සේගේ නිර්මල ලේවල බලය ඔබ වහන්සේ පවුලට අතුල් කරනවා. යේසුස් වහන්සේගේ අතිතුම නාමයෙන්. මාව ගලවා ගන්න දෙවිඳා ඔබයි. මගේ ළඟ ඉන්න දෙවිඳා ඔබයි. මාගේ විපතේදී මාගේ සතුටේදී මාව අත්හරින දෙවිඳා ඔබයි. devida obai mage langa inna devida obai mage vipate di mage satute di mava atnu harina devida obai mage vipate di mage satute di mava atnu harina devida obai oba tamai ma gayanne oba ganai ma sitanne अनुग्रह निशा स्तुति එවුතුරායන ප්‍රීතිය මාතුල ඔබ වහන්සේ තපබුනිසා ස්තුති. ස්වාමීන් වහන්සේ සුදෙන් සුදස්ථානේ නිර්මල ලේගෙන හැම පවුලක් හැම ජීවිතයක් මතම තවරනවා. ස්වාමීන් මේ සතිය තුලද ඔබ වහන්සේගේ පැමිණීම තෙක් ඔබ වහන්සේගේ ජයග්‍රහණය ජීවිත තුල ස්ථිර වේවා. ස්වාමීන් දැන් අපගේ දේව දේව පියාණන් වහන්සේගේ ප්‍රේමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව සුදාත්මන් වහන්සේගේ මීරි හවුලක් මඟ පෙන්වයි. උන්වහන්සේ මැදබවයෙන් පැමිණ අපවගෙන යනතේ සදා කාලෙන් සදා කාලෙටම වේවා. ඔබ කවදා මා වෙත එන්නේද? වෙන අන්ත එන්නේ කවුද? ආ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණෙන ඔබ ගෙන යන්නේ දේශිතේදී.